පිරිමින්ගේ ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණ කරන සමාජයක ජීවත් වෙන්නේ. අපි අරගෙන බලමු අපේ මේ මීඩියා වල බහුලව බලනවානේ අපේ ටෙලිනාට්‍ය වල ටෙලිනාට්‍ය කීපයක් මම ෆලෝ කරා. මේ මේ යුගයේ ජනප්‍රියයි කියන. ඒක එකක මම නම් වශයෙන් කියන්නේ නැහැ. නමුත් ඒක එකක පැය 24ක දවස තුල මේ තාත්තා දුවට කියන මම මැරෙන්න ගහනවා මං කියන දෙ කරේ නැත්තම්. අයියා කියනවා ගුටි කණ්ඩේපා මගෙන් කියලා. එතන බොයිෆ්‍රෙන්ඩ් කණෙන් අදිනවා. ඉතින් එහෙම දේවල් කරලා අපි කියනවා මේක මේ වාගේ ආදරයට අපි කරන්නේ. ඉතින් එන්නේ එහෙම සමාජයක් තුළ අපි මොකද්ද කරන්නේ? අපි පිරිමින්ගේ ප්‍රචණ්ඩත්වයට සමාජ අවසරයක් දෙනවා. එතකොට ඒ තාත්තාව පෙන්නනවා හරි කාරුණික තාත්තා කෙනෙක්. තාත්තා කාරුණිකයි තමයි නම් තාත්තට ඒ තමන්ගේ තීරණය මැරෙන්න ගහනවා කියන එක වෙන විදිහක් නැද්ද කියන්නේ. නමුත් ගැහැණු ළමයෙක් මේවා ඉවසන්න ඕනේ කියන හැඟීම තුළ අපි බොහෝ දරුණු දේවල් මේ දරුවන්ට කියනවා. ඉතින් අපි හිතමු දැන් අපිට එකක් තමයි අපිට මේ වගේ දේවල් සම්බන්ධ මාධ්‍ය දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. අනිත් එක තමයි අපිට එහෙම බැරි නම් අපි ගෙදරක් තුල ඉඳගෙන මේ පවුලක් හැටියට මේ බලනවා නම් මේ වෙලාවට අම්මට තාත්තට සහෝදරයට සහෝදරියට කතා කරලා කියන්න පුළුවන් හරි නෑනේ එහෙම කියන එක. එතකොට අර ඒ පවුල තුල ගොඩ නැගෙනව නෑ ගහන එක වැරදි. ඒතර තමන්ගේ පවුල තුල ඒ ආරක්ෂාව ගැන දරුවට දැනෙනවා සහ ශක්තියක් දැනෙනවා. එතනින් එළියට බැහැලා උසස් අධ්‍යාපන ආයතනයට යනකොට කාර්යාලයට යනකොට ඒ වගේ බලපෑමක් ආවොතින් ඒකට විතර කතා කරා. අනිත් කාරණාව තමයි අපේ විහිළු. අපේ විහිළු කොයිතරම් දුරට සමාජ අවසරයක් දෙනවද කාන්තාවන් අවමානයට ලක් කරන්න, හිංසාවට ලක් කරන්න සහ කාන්තා හිංසනය සාධාරණීකරණය කරන්න. ඉතින් ඒව මම හිතන්නේ ප්‍රශ්නේ උනහම නෙවෙයි බලන්න ඕනේ. අපි එක එක්කෙනා බලන්න ඕනේ අපි මොකක් හරි අපි ඉන්න පරිසරයක විහිළුවක් කරනවා. මේකට මං hina වෙන්න ඕනේ. මේක කැත විහිළුවක් නෙවෙයි හැබැයි ඒක කාන්තාවන් අවමානයට පත් කරන විහිළුවක්. මම මේකට hina වෙන්න ඕනේ. ජීවිතය ජීවිතේ අපිට හරියට අවස්ථාවක් වෙනවා ඒ වගේ. අපිව මගහැරලා යනවා කියන්නේ කාන්තාවන් වශයෙන් අපිට හෝ පිරිමි වශයෙන් අපිට යම් අපේ ශ්‍රී පුරුෂ සමාජභාවයේ මත ඇතිවන ගැටලුකාරී තත්ත්වයක් අපි පවත්වාගෙන යන උදව් වෙනවා. අපි මිනිස්යන් වශයෙන් මේ ප්‍රශ්න දිහා බලන්නේ. ඒ ප්‍රශ්නේ සමාජීය ප්‍රශ්නයක්. ඒක ගැහැණු දරුවාගේ ප්‍රශ්නයක් හෝ කාන්තාවගේ ප්‍රශ්නයක් නෙවෙයි, ඒක සමාජ ප්‍රශ්නයක්.